පරිසර හිතකාමී ලෙස භෝග බගාවේදී ප්‍රබලම සාධකයක් වන්නේ පසයි. වගා නොකළ බිමක් දිගින් දිගටම කොම්පෝස්ට් භාවිතය නිසා සරු පසක් වන අයුරු මෙම සරල පස්සාම්පල පරීක්ෂාවෙන් ඔබට පෙන්වා දිය හැකි. මේ වගා නොකළ පසක්. මෙයට ජලය එක්කර ගුලි කළ විට මේ ආකාරයේ මතුපිටක් දැකිය හැකි. එහි හරස්කඩ පරීක්ෂාවේදී පාංශු ස්තර අතර වාසිදුරු හා කාබනික ද්‍රව්‍ය නොමැති බව පැහැදිලි. නමුත් කාබනික ද්‍රව්‍යෙන් එක් කළ පසු එය මෙසේ දිස්වෙයි. පාංශු වාතය ගමන් කළ හැකි. පස ඇලීමකට හෝ තදින් බියලීමකට හෝ ලක් නොවේ. එබැවින් වගා කරන පසක් මේ ආකාරයේ වේ. මෙයට කොම්පෝස්ට් එක් කළ විට මෙවැනි වාසිදුරු රාශියක් සහිතව ගැඩවිලුන් වැනි හිතකර ජීවීන්ට හොඳ පරිසරයක් නිර්මාණය වී තිබේ. මෙයින් තහවුරු වන්නේ ඕනෑම වගාබිමකට දිගින් දිගටම කාබනික පොහොර භාවිත කිරීම මගින් පාංශු හා ශුද්‍ර ජීවීන්ගෙන් ගහන සරු වගාබිමක් සකසාගත හැකි බවයි.